විශිෂ්ටත්වය තහවුරු කළ එකම කිරිසන් නාමය ලෙස පියෝඩේල් රණින් පිටුම් ලැබුව වගයි. බදු සම්බන්ධයෙන් ප්‍රතිපත්තිය ගත්තොත් අපි රජයක් හැටියට පිළිගන්නවා. මේ ප්‍රසංස්කරණ ක්‍රියාවලිය විශේෂයෙන්ම ආර්ථිකය සම්පූර්ණයම කඩා වැටිලා තියෙන අවස්ථාවක ජනතාවට විදදරා ගැනීමට අපහසු ක්‍රියාවලිය. හැබැයි අපි එතෙන්ට නොයන්න සම්පූර්ණයෙන් කඩා වැටිච්ච ආර්ථිකයේ දෙට ගමන් කරන්න හැකියාවක් නැහැ. අපි බදු වැඩි කරනවා. ජනතාව එක විදදරා ගත්තත් ජනතාවගේ විරෝධයක් තියෙනවා. ඒකට හේතුව බදු ගෙවීමට තියෙන අකමැත්තට වඩා බදු පරිපාලනය මේ රටේ ශක්තිමත් නොවීම. ඒ සම්බන්ධයෙන් ප්‍රතිපත්තිමය වශයෙන් රජය පිළි අරගෙන තියෙනවා. ඒ වගේම බදු පරිපාලනය සහ බදු දැල පුළුල් කිරීම සම්බන්ධයෙන් මෙතෙක් ක්‍රියාත්මක නොවෙච්ච ඒ හඳුනාගත්ත වැදගත් මූලික පියවරයන් වලට මේ අයවැය ලේඛනය හරහා අපි ප්‍රවිෂ්ඨ වෙලා තියෙනවා. එහෙනම් බදු වැඩි කිරීම රාජ්‍ය ආදායම ලබා ගැනීමට තියෙන එකම විකල්පය නෙවෙයි. මේ බදු අය කිරීම සහ බදු ගෙවීම බෙදී යද්දී සෑම කෙනෙක් අතරෙම සමානව බෙදී යන. එහෙනම් මේ ක්‍රියාවලිය ඉතාම සංකීර්ණ ක්‍රියාවලියක්. අපි දශක ගණනාවක්කට පෙර අවධානය යොමු විය යුතු නමුත් කිසිදු රජයක් විසින් සිදු නොකරපු ප්‍රසංස. එහෙනම් අපි හිතනවා මේ ප්‍රධාන වශයෙන් අපි එකතු කරපු අංග තුන අයවැය ලේඛනයට වාහනයක් ලියාපදිංචිය, ආදායම් බලපත්‍ර ගැනීම, දේපළ ලබා ගැනීම, බැංකු ගිණුම් විවෘත කිරීම මේ ආදී වශයෙන් කාරණාවලදී එකක් ටැක්ස් රෙජිස්ට්‍රේෂන් එක ඊළඟට මේ ජාලය පුළුල් කිරීමට ඉවන තත්ත්වයක්. ගොඩක් අය බදු අය නොකිරි ගැනීම සම්බන්ධයෙන් විවේචනයක් රජයට එල. ඒ පිළිබඳව රජය අනිවාර්යෙන්ම අවධානය යොමු කරනවා විතරක් නෙවෙයි ඉදිරියේදී පිහිටවලා තියෙන ආංශික කාරක සභා හරහා ලැබෙන නිර්දේශ සහ යෝජනාත් සැලකිල්ලට අරගෙන මහජනතාව විසින් ලබා දෙන යෝජනාත් සැලකිල්ලට අරගෙන අපේ රටේ නීති රාමුව වෙනස් කරන්නත් අවශ්‍ය වැඩකටයුතු මේ වෙනකොටම ආරම්භ වෙලා තියෙනවා. අද දෙරණ YouTube නාලිකාව YouTube අද දෙරණ දැන්ම subscribe කරන්න.